හරි මුලින්ම අපි ෆාස්ට් බෝල කෙනෙක් වුණාම බෝලේ අල්ලන විදිය රයිට් මේ බෝලේ මේ සීම් එක කෙලින් තිබ්බට පස්සේ මේ අපි මේ ඇඟිලි දෙක තියෙනවනේ මේ ඇඟිලි දෙක ලං කරන්නත් පුළුවන් කෙනෙකුට ඈඩ් කරන්නත් පුළුවන් ගොඩක් ඈඩ් කරන්න නැතුව මේ සීම් එකේ පළලට පුළුවන් තරම් මේ සීම් එකේ පළලට මේ ඇඟිලි දෙක තියාගන්න බලන්න මේ සීම් එකේ පළලට මේ ඇඟිලි දෙක තියාගන්න බලන්න ඊට පස්සේ මහපට ඇඟිල්ල මහපට ඇඟිල්ල ඕගලන්ට පන්දුව මැදින් තියන්නට පුළුවන් මේ සීම් එක හරි ඒ වගේම මෙහෙන් ඕන්න වාට සයිඩ් එකෙන් තියන්න පුළුවන් පොඩක් හරහටත් තියන්න පුළුවන් ඒක තමන්ට ආවේනික වෙච්ච විදිය තේරුණාද ඊට පස්සේ පන්දුව අල්ලනකොට දැන් මේක අපේ ග්‍රිප් එක ඊට පස්සේ මම කොහොමද මේ පන්දුව අල්ලන්නේ මේ පන්දුව තද කරන්නත් බෑ මේ පන්දුව සොෆ්ට් එකේ තියන්නත් බෑ තේරුණාද සැහැල්ලුව තියන්න බෑ එහෙමනම් හැමතිස්සෙම පන්දුව මෙතන පොඩි ගැප් එකක් මේන්ටේන් කරන්න ඕන ඔයගොල්ලන් තේරුණාද පොඩි ගැප් එකක් මේන්ටේන් කරන්න ඕන මේ ගැප් එක මේන්ටේන් කරන අතරතුර මේකේ මේ පන්දුව ග්‍රහණය කරන්නට ඕන අතරමැද පන්දුව තදත් නැහැ සොෆ්ට් නැහැ රයිට් එතකොට අපිට හරි ග්‍රිප් එක ලබා ගන්නට පුළුවන් මේක තමයි පන්දුව අල්ලන අපේ රිස් පොසිෂන් එක හරිද එතකොට අනිත් කාරණාව තමයි අපි වැඩි දුර යද්දි අපි ඕගලන්ට තෝරගන්න 10 හරි 20 හරි අපි වැඩි දුර ඕගලන්ට කතා කරනවා පන්දුව ඊළඟට අවුට් ස්විං දාන්නේ කොහොමද ආ අවුට් ස්විං දාන්නේ කොහොමද මම අර කතා කරපු විදිහට පන්දුව කෙලින් අල්ලනවා ඉස්සර අපිට කිව්ව පන්දුව මෙහෙම හරවන්න කියලා හරිද නෑ මම කියන්නේ මෙහෙම පන්දුව කෙලින් අල්ලන්න මෙන්න රිස්ට් එක මේ රිස්ට් එක මෙන්න මෙතනින් මේ ඕගලන්ට පේනවා මම කරන වැඩේ මොකද කරන්නේ හරවනවා රිස්ට් එක මෙහෙම හැරෙව්වට පස්සේ और हर लेसी मेतन मे रिस्ट मेतन तो मेहम मेक ब्रूल कर लोकर 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 मिगदा मुका अवट स्विंग इन स्विंग सेम थिंग मेम तिब अतुलट लोकर मे उन्ना मम अतुलट मे रिस्ट मे मेहमे अतुल मम हेम दिशे पंदी लेफ्ट हैंड मे मेचर मे रिस्ट लोकर ओम गिया एलियट मम मेचर कर नोचर अरे मेक बेसीक्स मंकी दें हर तेरना था पैदल रिस्टेक भीतरा बोली बोले के लिए बोले के लिए रिस्टेक हरवाना सेकंड स्लिप कर राइट हैंड का हनवा रिस्टेक हरवाना लेफ्ट हैंड का हनवा फर्स्ट सेकंड स्लिप करना रिस्टेक तो कौन बोले वैदिला डीवीएट पे ना अरे मूलिकम का हरना इधर से रन अप पे कर गाने विधि मम मेतना मगे मार्क के कर अरे මම පන්දුවන්නට ඉන්නවනම් සාමාන්‍ය මීටර් 100 දුවන කෙනෙක් මෙහෙම දුවන්න පුළුවන්ද අපරයිට් ඉඳලා දුවන්න පුළුවන්ද ආරම්භයේ මෙහෙම අරගෙන දුවන්න පුළුවන්ද එහෙමනම් වෙන්නේ මොකද්ද වේගය මොමන්ටම් එක ගන්නට බෑ එහෙමනම් වේග පන්දුවන්නෙකුත් හැමතිස්සෙම අපි හැමතිස්සෙම කියනවා වේග පන්දුවන්නට ලීන් ෆෝවර්ඩ් කියන්නේ ඉස්සරහට බර වෙලා දුවන්නට ඕන හරිද ඉස්සරහට බර වෙලා දුවන්න යද්දි ග්‍රිප් එක හරි මේ අත් දෙක අපිට මෙහෙම දුවන්න පුළුවන්ද? අත් දෙක මෙහෙම දුවන්න බෑනේ. මෙහෙම දුවන්න පුළුවන්. බෑ. එහෙමනම් අත් දෙක ස්පීඩ් එක ජෙනරේට් කරන්න කොහොමද වෙන්න ඕන? අත් දෙක ළඟ තියෙන්න ඕන. එහෙමනම් ඔන්න ලීන් ෆෝවර්ඩ් රයිට්. මම දැන් ස්ටාර්ට් කරනවා රන් අප් එක. එතකොට රන් අප් එකේ රිද්මේ කොයි වගේද? රන් අප් එකේ රිද්මේ වී යුත්තේ කෝච්චිය ස්ටේෂන් එක නැත්තුව. හරිද? ආයි කෝච්චිය කොහොමද ගම මේ තම මේ ගමන ආරම්භ කරන්නේ කොහමද වේගය යනවද නෑ එහෙනම් ස්ලෝ ගියෙ මේ 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 තමයි යාගේ වේගය යා නැවත වැඩි කරගන්න ප්ලේන් එකක් ටේක් ඔෆ් කරන්ති කොහමද හැමිට හැමිට ගිහිල්ලා එක තැනකදී යා ස්පීඩ් එක තියාගන්න ඒ ස්පීඩ් එකෙන් තමයි අහසට යන්නේ අන්න ඒ වගේ වේග පන්දුවත් ස්ලෝ වෙන්න බෑ ෆාස්ට් වෙන්න බෑ නේ බුදුදහම වගේ මධ්‍යස්ත ඈ මධ්‍යම ප්‍රතිපදාවේ තමයි මේ හැමදේම වෙන්නේ මොකද හේතුව මම එහෙම කියන්නේ හයියෙන් දිවොත් ඔයාගේ රන් අප් එකේ වෙන දේවල් තමයි බැලන්ස් නැති වෙනවා බැලන්ස් නැති වුනාම කෙලින් දා ගන්න බැරුව යනවා කවුරු වගේද වෙන්නේ එතකොට මම කියන්නේ හරි ආ හයියෙන් දුවගෙන යනවා දැම්ම බැලන්ස් නැහැ හැමින් දුවගෙන ගියාමත් ඒකමයි වෙන්නේ එතකොට අපිට මොමන්ටම් එක ගැම්මක් ගන්න බෑ අපි ඩෙලිවරි ස්ට්‍රයිඩ් එකේදී තේනවද එහෙමනම් අපි මුලින්ම පටන් ගන්න රන් අප් එක අපි මෙතන මාක් කරයි කියන්නකෝ මම මෙහෙම පටන් ගන්නවා මේ පුංචි අඩි වලින් මේ පුංචි අඩි starting from short strides then into bigger strides කියන්නේ මෙහෙම strides නෙමෙයි හරි
අපි හැමතිස්සෙම මේ ඇවිදින ස්ට්‍රයිඩ්ස් එනවා නේ ඒවා තමයි අපි දුවනකට පරිවර්තනය කරගන්නේ එතකොට අපි හැමතිස්සෙම දැන් මම මෙතනින් පටන් ගන්නවා මේ slow step into bigger step ඕක අපි අරගෙන යනවා run up එකේ අන්තිම දක්වා එතකොට මම deliver කරන්න යනවා deliver කරන්න යද්දී මට කිසිම දෙයක් නැහැ මම මාර ස්මූත් මම well balanced මට පන්දුව විකට් එකට deliver කරන්න විතරයි තියෙන්නේ පැහැදිලි හැමතිස්සෙම බැලන්ස් එක තියාගන්න ඕන බොඩි එකේ මේක පන්දු යන්න ඔයා කොච්චර හයියෙන් දුවත් හයියෙන් දාන්න බෑ හැමෙන් දුවල දාන්න බෑ එහෙමනම් සමහර වෙලාවට ෂෝල්ඩර් පවර් එකෙන් දාන්න පුළුවන් කියලා බෑ මොමන්ටම් එක ගැද කරන්න ඕන එහෙනම් මට මෙතන ඉඳලා හයියෙන් දාන්න බෑ මම ඉන්ජර් වෙන්න පුළුවන් ඉතින් ඒකින්ද පුංචි පුංචි කාරණා ටික මතක තියාගන්න වේග පන්දුවට එද්දි මේක තමයි මූලික සිද්ධාන්ත මේක තමයි මූලික බේසික්ස් වේග පන්දුවේදී දැන් ඔබේ